ඇත්තටම සර් දැන් කවුරු හරි ඇවිල්ලා මාව උස්සන් යන්න හැදුවා. සර් මොකද කරන්නේ? දැන් හරි පළවෙනි පාරේ ඉවසනවානේ. දෙවෙනි පාරේ මොකද කරන්නේ? ඔව්ද? දෙවෙනි පාරව මොනවා කරන්නේද? මම ඉවසනවා. හැබැයි මම හිතන්නේ බං මගේ දුර්වලකමක් කියලා ඒක ඈ. ඔයා දන්නවනේ මම වසයි කියලා. මට කේන්ති ගියොත් මට මරුවා වගේ තමයි ඈ මාරය අපේන්නේ. හරි හරි මරුවා කියලා කියමුකෝ. දැන් කවුරු හරි ඇවිල්ලා මාව උස්සන් යන්න හදනවා. සර් මොකද කරන්නේ? දෙවෙනි පාරටත් ඉවසුවා කියන්නකෝ. තුන්වෙනි පාරටත් ඇවිල්ලා මාව උස්සන් යන්න හදනවා. එතකොට සර් මොකද කරන්නේ? තුන්වෙනි පාර ආවත් ඉතින් ඉවසනවා ඉවසනවා. ඔය අහලා තියෙනවනේ ඉවසන ධන රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා. හැබැයි වන්දි මාව දෙකේ කොලේට දාලා කතා කරන්න එපා. අනේ යන්න සර්. තමන්ගේ වයිෆ්ටයි තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටයි පිටමනුස්සෙක් අත තියෙනකම් බලන් ඉන්න එක නෝන්ජල්කම නෙවෙයිද? අන්න 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 මට තද වෙනවා සංගිය. මට තද වෙනවා. හරි එන්න කියන ඔය ඕන එක උට හතරවෙනි පාරත් මොකද්ද කරන්න කියලා බලන්න. මම ඉවසනවා ඉවසනවා. ඉවසීම දේවගතියක් දේවගතියක්. අන්න ඒක තේරුම් ගන්න. අනේ සර් මේ මට සර්ගේ ඔය දේවගතිය මනුස්සගතිය ගැන දැනගන්න ඕනේ නැහැ. හරි. දැන් පස්වෙනි වතාවටත් කවුරු හරි ආවිල මාව උස්සන් යන්න හදනවා. සර් එතකොට මොකද කරන්නේ? ඇහුන්නේ මේ කීවෙනි වතාව කියලා කිව්වේ? පස්වෙනි වතාවට. පස්වෙනි වතාවට. ඔය එන්නේ මාව උස්සගෙනම යන්න. එහෙමද? මම නිකන් ඉන්න බලන්නකෝ. අන්තිම පාර නේද කියලා හිත හදාගෙන ඉවසනවා. මේ මිනිහා පුදුම මිනිහෙක්. ඉවසනවා ඉවසනවා ඉවසනවා. ඔච්චර ඉවසලා මොනව කරන්නද? මං කිව්වේ ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉච්ඡා දෙයක් වෙන්න යනකොට මොකද්ද සර් තියෙන සැනසීම? හාමඩ කියන්න බලන්න මොකද්ද තියෙන සැනසීම කියලා? ඒ සංකි මිනිහෙකුට ගෑණියෙක් කියන සැනසීම නැති මාත්‍රකාවක් නේ. ආ එහෙනම් ඇයි දැන් මම මේක ඇතුලේ හිර කරගෙන ඉන්නේ? ලකෝ මේ කාරිය අපරාධකාරයෙක් කයි මොකෙක් හරි එකෙක් આવොත් එම මං ජනේක යනව යනව යනවමයි. කවුරු හරි ආපු දෙන්කෝ මාව උස්සන් යන්න. ඌ හොරෙක් උනත් සල්ලාලෙක් උනත් අපරාධකාරයෙක් උනත් අය උස්සන්න ඕනේ නැ මං ඉස්සෙලම යනවා. ආන්න අපරාධකාරයෙකුට දෙන්න පුළුවන් නියම දඬුවම. ඕනම අපරාධකාරයෙකුට ගෑණිය පංගරාත්තු කරලා දෙන්නකෝ. ආ දවස් දෙක යනකොට උඩ තේරෙනවා දෙයියනේ මං කරගත්ත අපරාධයක් කියලා.